ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට හරි අපූර්ව ක්‍රීඩකයන් රාශියක් බිහි කරලා තියෙනවා. ඒ අතරින් හරි අපූර්ව ක්‍රීඩකෙක් තමයි රොයි ඩයස් කියන්නේ. ශ්‍රී ලංකාව ටෙස්ට් වාරම් ලැබපු මුල් කාලේ ශ්‍රී ලංකාව සතුණු තාක්ෂණින් පිරිපුන්ම ක්‍රීඩකයා තමයි ඩයස් කියන්නේ. මේ සුපිර් ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ හතරවෙනි ටෙස්ට් ක්‍රීඩකයා විදිහට තමයි වාර්තා වෙන්නේ. ටෙස්ට් ශතක 3ක් එක්ක ලකුණු 1285ක් ලබා ගත්ත මේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව වෙනුවෙන් මුලින්ම ටෙස්ට් ලකුණු 1000ක් සම්පූර්ණ කළ ක්‍රීඩකයා විදිහට තමයි වාර්තා වෙන්නේ. මේ සුපිර් ක්‍රීඩකයා කලකට ඉහත දිවයින පුවත්පත එක්ක තමන්ගේ අපූර්ව ක්‍රිකට් මතක අවදි කරලා තිබුණා. මම පාසල් ගියේ ශාන්ත පීතර විදුහල්ට. ඒ කාලේ මම ක්‍රිකට් තරගාවල ඉවරුණාම රග කණ්ඩායමට ක්‍රීඩා කරනවා. කොහොම වුණත් පාසල් කාලේදී මගේ මතකයේ තියෙන්නේ අපි ශාන්ත ජෝසප් විදුහල්ට පෙරදුණු අවස්ථාවක්. ඒ තරගයේදී අපි ලකුණු 36කට දැවි ගියා. ඒ කාලේ අපිට පෞද්ගලිකව ක්‍රිකට් ආම්පන්න තිබුණේ නැහැ. පාසලෙන් ලැබෙන දේවල් වලින් ක්‍රීඩා කරලා තමයි ජාතික කණ්ඩායම දක්වා ගියේ. ශ්‍රී ලංකාවට දක්ෂින් රාශියක් අහිමි වුණු තහනම් දකුණු අප්‍රිකා සංචාරයේ කොටස්කරුවෙක් බවට පත් නොවුණු නිසාම මේ ප්‍රවීණයාට සුන්දර ක්‍රිකට් මතකයක් ඉතිරි වුණා. ඒ කාලේ ක්‍රීඩකයන් හරි මේකමතුයි. තරගයක් ඉවරුණාම කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් බියර් බීලා විනෝද වෙනවා. කොහොම හරි 1982 දී තහනම් වුණු දකුණු අප්‍රිකා සංචාරය යන්නත් මට ආරාධනාවක් ආවා. ඒ තරගාවලියට යන්න මම අත්සන් කළත් මම ගියේ නැහැ. නමුත් මගේ නම ඒ සිද්ධියේ මුලටම තිබුණා. ඒ සිද්ධිය වෙනකොට මම ටෙස්ට් තරඟ 6කට ලකුණු 600කට වඩා ගහලා තිබුණේ. මම තමයි ලංකාවේ පළමුවෙන්ම ටෙස්ට් ලකුණු 1000 සම්පූර්ණ කළේ. මගේ උපන්දිනය තිබුණු දවසක රාත්‍රියේ තමයි අපේ කට්ටිය දකුණු අප්‍රිකානු සංචාරයේ ගියේ. මගේ උපන්දිනය සාදයට ක්‍රිකට් සභාපති ගාමිණී දිසානායක මහතාත් ඇවිල්ලා හිටියා. ඒ වෙලාවේ රූපවාහිනියේ පෙන්නනවා කට්ටිය තහනම් දකුණු අප්‍රිකානු සංචාරයකට පිටත් වුණා කියලා. එතකොට ගාමිණී දිසානායක මහත්තයාගෙන් කවුද ඇහුවා මේ අයට මොකද කරන්න කියලා. ඊට පස්සේ යා කිව්වා ඒක ඉදිරියේදී බලා ගන්න පුළුවන් කියලා. අපි කට්ටිය තහනම් දකුණු අප්‍රිකානු සංචාරයට ගිහිල්ලා ඉන්නකොට අපි ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ සමග තරගාවලියකට සහභාගී වෙමින් හිටියා. එහිදී නීතිඥයෙක් ඇවිල්ලා මගේ අත්සන පෙන්නලා කිව්වා උසාවි ගෙනියනවා කියලා. මං කිව්වා මගේ අත්සන ඕනෑ කෙනෙකුට ගහන්න පුළුවන්, මේක මගේ අත්සන නෙවෙයි කියලා. ඊට පස්සේ නීතිඥයා දුලිප් ටයිමටයි දකුණු අප්‍රිකාවට යන ලෑස්ති කරලා තිබුණු ගුවන් ප්‍රවේශ පත්‍රයටම පෙන්නුවා. කොහොම හරි ඒ සංචාරයට මම නොගියේ එකට ගොඩක් කට්ටිය මට තෑගි පවා දුන්නා. ඩයස් ලෝක කුසලාන ඉතිහාසයේ තමන්ගේ දක්ෂතා ගැන මතක අවදි කරන්නේ මෙහිමයි. මම ලෝක කුසලාන 3ක් ක්‍රීඩා කරලා තියෙනවා. 1987 ලෝක කුසලාන තරගාවලියේදී මම එංගලන්තයට ලකුණු 81ක් ගැහුවා. ඒ තරගින් පස්සේ මාව කණ්ඩායමෙන් අයින් කළා. ඊට පස්සේ මම ක්‍රීඩා සමාජ තරගාවලිය ක්‍රීඩා කරනකොට ක්‍රිකට් ආයතනය ඇහුවා ශ්‍රී ලංකා බී කණ්ඩායමේ නායකත්වය අරගෙන සිම්බාබ්වේ සංචාරයකට යනවද කියලා. මම කැමති වුණා. කොහොම හරි ඒ තරගාවලියට යනකොට සිම්බාබ්වේ පත්තරවල අපේ කණ්ඩායම වැඩක් නැහැ, රොයි ඩයස් සහ හෂාන් තිලකරත්න විතරයි හොඳ කට්ටියට ඉන්නේ කියලා සඳහන් කරලා තිබුණා. නමුත් අපි සියලුම තරඟ ජයග්‍රහණය කළා. ඊට පස්සේ මාව 1991 දී කණ්ඩායමට ගෙනාවත් තරඟ කරන්න දුන්නේ නැහැ. බංකුවේ තිබ්බා. එකම තරගයක්වත් මට ක්‍රීඩා කරන්න ලැබුණේ නැහැ. හරියට මාවන් අතපත්තුට 2007 ලෝක කුසලාන තරගාවලියේදී වුණ දේ තමයි මටත් උනේ. සමත් ජාතික කණ්ඩායමට දාන්න කළ දේ ගැන මතකයක්, ඩයස්ගේ අපූරු මතකයක්. ඊට පස්සේ මම CCC කණ්ඩායමේ පුහුණු කරුවා වුණා. සනත් ජයසූරිය කොළඹට ඇවිල්ලා මුලින්ම ක්‍රීඩා කළේ CCC කණ්ඩායමට. ඒ කාලේ වයස අවුරුදු 23න් 15 සංචාරයකට ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට යනවා. මට උණුුණා සනත් ජයසූරියව කොහොම හරි මේ තරගාවලියට යවන්න. එවෙනකොට සනත් ජයසූරිය හොඳ ක්‍රීඩකෙක් බව ඔප්පු කරලා තිබ්බේ. අපේ යහළුවෙක් හිටියා තේරීම් කමිටුවේ. ඔහුට කියලා සනත්ව කණ්ඩායමට දැම්මා. ඒ තරගාවලියේදී සනත් ජයසූරිය ද්විත්ව ශතක දෙකක් ලබා ගත්තා. මේ සුපිරි ක්‍රීඩකයා ක්‍රීඩා කරන සමයේ ලෝක මට්ටමේ ක්‍රීඩකයන්ගේ පැසසුමට ලක්ුණු දක්ෂතා පෙන්වුවා කියන එකට හොඳ උදාහරණයක් තමයි මේ. බටහිර ඉන්දිය කොදෙව් හිටපු නායක විවියන් රිචඩ්සන් නම් කළ ලෝක කණ්ඩායමේ අංක 3 ප්‍රතිකරු විදිහට මාව නම් කරලා තිබ්බා. ඒක මට ලොකු සතුටක්. මට මතකයි 1982 දී අපි ඉන්දියාව සමග තිබුණු තරගයකදී මම ලකුණු 97ක් ගැහුවා. මම අවුට් වෙලා ගියාට පස්සේ සුනිල් ගවස්කර් ඇවිල්ලා කිව්වා මම දැකපු ලෝකයේ හොඳම ඉනිමක් තමයි මේක කියලා. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ක්‍රීඩකෙක් විදිහට විශාල සේවයක් කළ මේ ප්‍රවීණයා පුහුණුකරුවෙක් විදිහට වගේම තේරීම් කමිටු සභාපතිවරයෙක් විදිහටත් තමන්ගේ වටිනා කාලය අපේ ක්‍රිකට් වෙනුවෙන් කැප කරලා තියෙනවා. මං ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ අවුරුදු 5ක් හිටියා. ඒ කාලේ තමයි අපි 1996 ලෝක කුසලානේ දිනුවේ. එදා අපිට කණ්ඩායම තෝරන්න අමාරුනේ නැහැ. අර්ජුන් රණතුංග හොඳම ක්‍රීඩකයන් අපිට කියනවා. එයා කාව හරි කියන්නේ හොඳට බලලා. අපි ඒගෙන අවධානය යොමු කරලා එයාට අවශ්‍ය ක්‍රීඩකයන් නම් කරනවා. ඒ කාලේදී අරවින්ද ද සිල්වා උපනායකත්වයෙන් අයින් කරන්න කියලා ක්‍රිකට් ආයතනය කිව්වා. අපි ඒ දේ කරන්න අකමැති වුණා. දිගටම අරවින්ද උපනායකත්වයේ තිබ්බා. මම 1997 දී ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වුණා. මාස 15ක් මම ඒ ධුරේ කටයුතු කළා. 1999 ලෝක කුසලාන පරාජයෙන් පසුව මාව ඉවත් කළා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා.
ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.